මෙන්න මෙහෙම මාතෘත්වයට මුහුණ දෙමු. ඕනම කාන්තාවකට වගේම විශේෂයෙන්ම ළඟදිම අම්මා කෙනෙක් වෙන්න ඉන්න හරි අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න කාන්තා ඔබට මේ වීඩියෝ එක අනාගතයට ගොඩක් වැදගත් වෙයි. ඒ නිසා අවසන් වෙනකම්ම අනිවාර්යෙන්ම මේක බලන්න. මේ දේවල් තව කෙනෙක්ට දැනගන්න ෂෙයා කරන්න. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ අම්මා කෙනෙක් වෙන ඔබට ගොඩක් වැදගත් දෙයක් ගැනයි. ඒ තමයි ඔබ මාතෘත්වයට මුහුණ දෙන්න ඕනේ කොහොමද කියන එක ගැනයි. අම්මා කෙනෙක් කියන හැඟීම ගත්තහම ඒක හරිම උතුම් හැඟීමක් වෙනවා. මේ කාලේදී ඔබට ලැබෙන විවේකය ගොඩක් වැදගත්. ඕනම අම්මා කෙනෙක් මෙන්න මේ වෙද්දි ළඟදි එන්න ඉන්න දරුවා වෙනුවෙන් ලකලැහැස්ති වෙන එක හරිම සාමාන්‍ය දෙයක්. කාමරයක් ලෑස්ති කරනවා, ඇඳුම් ලෑස්ති කරනවා මේ විදිහට වැඩ ගොඩයි. ඒ වුණාට ඔබේ දරුවා ඉපදිලා මාතෘ නිවාඩුව ඉවර වේගෙන යනකොට දැනෙන හැඟීම නම් ටිකක් වෙනස්. ශ්‍රී ලංකාවේ තියෙන නීතියට අනුව නම් දරුවා ඉපදුනාට පස්සේ මාස 4ක මාතෘ නිවාඩුවක් ඔබේ පළවෙනි සහ දෙවෙනි දරුවපත්වලට ලැබෙනවා. ඒ නිසාම අලුතින් අම්මා කෙනෙක් වෙච්ච කෙනෙක්ට අලුත් බිරිඳත් එක්ක ලොකු කාලයක් දරු පැටියා ළඟින්ම ඉන්න ඉඩ හම්බ වෙනවා. ඒ වගේම තමයි මාතෘ නිවාඩුවෙන් පස්සෙත් දරුවාට අවුරුද්දක් වගේ යනකම් මව්කිරි දෙන්න ඕනේ නිසා ඔබේ රාජකාරී වේලාවෙන් පැයකට කලින් ගෙදර එන්න හම්බ වෙනවා. ඒ වුණත් මේ නිවාඩුව ඉවර වෙද්දි සමහර අම්මලාගේ සිත් තැවුලටපත් වෙන එක සාමාන්‍ය දෙයක්. පුංචි පැටියාගේ අම්මයි තාත්තයි දෙන්නම රස්සාවට යන්න ගියහම ඒ දරුවාගේ උවමනා එපාකම් කරන්න වෙලාවක් හොයාගන්නවත් නැති වෙනවා. දරුවාගේ හැම දෙයක්ම වගේම කරන්න ඕනේ එයාගේම අම්මා තමයි. ඒත් මේ කාර්යබහුලත්වයේ එක්ක ඔබේ දරුවාව බලාගන්නට ඔබේ අම්මා හරි වෙන විශ්වාසවන්ත කෙනෙක් එහෙම ඉන්නවනම් ඒක අම්මා කෙනෙක් වෙන ඔයාගේ හිතටත් ලොකු සහනයක් වෙනවා. ගැබිනි අම්මා කෙනෙක් වෙන ඔයා ඔයාගේ ගෙදරට නෑ හිතමිතුරන්ට එන්න ඉඩ දෙන්න. ඒ අය ඔබේ ගෙදරට ඇවිත් ඔබත් එක්ක ඉන්නකොට ඒකෙන් අනිවාර්යෙන්ම ඔයාගේ කම්මැලිකම නැති වෙලා යාවි. වැඩි වෙලාවක් නැතත් පැයක් හරි ඒ අය එක්ක ඉන්න උත්සාහ කරන්න. අලුතින්ම අම්මා කෙනෙක් වෙන්න ඉන්න ඔයාට එහෙම කළාම ලොකු සහනයක් ලැබෙනවා. ඔබේ නෑදෑයන් එහෙම ආවහම ඔබටත් විවේකීව ඉන්න පුළුවන් වෙනවා. ගොඩක් වෙලාවට ඉතින් දරුවෙක් ලැබෙන්න ලං වෙද්දි ඔයාගේ මහත්තයා ඔයත් එක්කම එකට ඉන්නවනේ. දරුවා ලැබිලත් ටික දවසක් එහෙම ඉඳීවි. ඒත් ඒක හැමදාම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන එකත් තේරුම් ගන්න. ඒ හින්දා ඔබේ සැමියාව ආයෙත් රස්සාවට යවන්න උනන්දු වෙන්න. ඒකේ ඔයාගේ වගකීම වැඩි වෙන නිසා හිතටත් කරදර එන්න පුළුවන්. ඒකට ඔයාට මෙන්න මේ වගේ දෙයක් කරන්න ඉඩ කඩ තියෙනවා. ඒ තමයි සතියකට ඕන කරන කෑම තෝරගෙන ඒ එළවලු, මස්, මාළු සේරම කපලා ෆ්‍රිජ් එකේ තියාගන්න. ඒ වගේම ඔයාගේ දරුවා නිදාගන්න වේලාවල gedara weda tika himita karala iwara karanna. Samahara vita oyata okkoma dewal karanna beri wevi. Ehema kiyala e gana duk wenna epa. Amma kenek wenna kalin nam oba ona taram ehemehi yanna karanna vinoda wenna hema eti. Eth amma kenek una kiyala gedaratama kotu vela innat epa. Hemadama ek parak hari oyage daruwath ekka tikak ævidinna eliyata yanna purudu wenna. Amma kenek wena oyata හොඳ විවේකීව ඉන්න පුළුවන් තැනකට ගිහින් රස තේ එකක් බිබි පොතක් එහෙම කියවන්නත් පුළුවන්කම තියෙනවා. අම්මා කෙනෙක් උනාට පස්සේ ඇතිවන අලුත්ම නුහුරු හැඟීමට මෙහෙම කළාම හොඳින් මුහුණ දෙන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මේ පුරුදු නැති අලුත් හැඟීමට මුහුණ දෙද්දී ඔයාට වෙන අම්මලත් එක්ක සහයෝගයෙන් සම්බන්ධ වෙලා ඉන්න පුළුවන් නම් ඒකත් ගොඩක් වැදගත් වෙනවා. ඒකට හේතුව තමයි ඩයපර් එක මාරු කරන එක, දරුවට කවන පොවන එක, එතකොට දරුවා ලැබුණයින් පස්සේ ඔබේ බර අඩු කරගන්න එක වගේ දේවල් ගැන අත්දැකීම් තියෙන කෙනෙක් එක්ක අදහස් බෙදා ගන්න තියෙනවා නම් ඒක ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම එහෙම කරද්දී අලුත් අම්මා කෙනෙක් වුණ ඔයාගේ පාළුව එහෙම නැති කරගන්න පුළුවන්. සමහර විට
වෙන අම්මා කෙනෙක් එක්ක විනාඩි 5ක් කතා කරනවා වෙන්නත් පුළුවන්. ඒත් ඒකෙන් ඔයාට හොඳ වාසි ලැබෙනවාමයි. හැම කාන්තාවකටම අම්මා කෙනෙක් වෙන එකට මුහුණ දෙන්න වෙන්නේ තනියමයි. ඒත් ඒකට ලෑස්ති වෙද්දී හොඳ දැනුමක් වගේම ක්‍රියාශීලී බවකුත් තියෙනවනම් මේ මාතෘත්වයට මුහුණ දෙන එක හරිම ලේසි දෙයක් කියලා ඔබටම අනිවාර්යෙන්ම දැනේවි.